අයිබෝන්දේ පුතේ මේ පණවිඩේ මේ සැරේ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන 2022 දොළ පුතාලට මේ වෙදී අපේ සියලු පන්තිවල සිද්ධාන්ත කරුණු සහ පරීක්ෂණ එකම සම්පූර්ණ ප්‍රශ්නපත්‍ර අවසන් ප්‍රශ්නපත්‍ර 12ක් ලියලා අවසන් විභාගයේ කල් ගියාට පස්සේ මම ඔයගලන්ට කලින් කිව්වා තවත් සම්පූර්ණ ප්‍රශ්නපත්‍ර 6ක් අපි ලියන්න සලසුම් කරනවා ඒ වගේම විභාගයේ කල් ගියාට පස්සේ මම ඔයගලන්ට කලින් කිව්වා අපි අවසන් ඒකක 6 නැවත සාකච්ඡාවකට ගන්නවා කියලා ඒකක 6 සාකච්ඡාවට ගැනීම මේ මාසයේ දෙසැම්බර් මාසයේ කරන්න සලසුම් කරලා තියෙන්නේ ඒ දෙසැම්බර් මාසයේ ඒකක 6 සාකච්ඡාවට ගන්න අනුපිළිවෙල තමයි මම මේ වීඩියෝ එක හරහා ඔයගලන්ට කියන්නේ හරි මම මේක ස්ක්‍රීන් එකේ දාන්නම් හරි කොහොමද මේ පාඩම් ටික යන්නේ කියලා පුතේ අපි මේ සාකච්ඡාව ආරම්භ කිරීම කරන්න විශේෂයෙන්ම මේ මාසේ 7 වෙනිදා පෝය ඒ නිසා අපිට ඒ දවසේ ගම්පහ ක්ලාස් එක කරන්න වෙන්නේ නැහැ ඒ නිසා මම ගම්පහ ක්ලාස් එක මේ බදාදා පන්තිය දාලා තිනවා සිකුරාදා උදේට හරි එතකොට මේ පන්ති මාලාව කෙරෙන්නේ මෙහෙමයි පාඩම් 6ක් සාකච්ඡාවට ගැනෙනවා ධාරා විද්‍යුතය ඉලෙක්ට්‍රොනික විද්‍යාව පදාර්ථයේ ගුණ පදාර්ථයේ විකිරණය ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර සහ චුම්බක ක්ෂේත්‍ර මේකදී සෑම නගරයකම මම භෞතිකව පන්ති තුනකුත් ඊළඟට ඔන්ලයින් පන්ති තුනකුත් කරනවා එතකොට ඒ ඔන්ලයින් පන්ති ඔයගලන්ට රෙකෝඩින් බලන්න පුළුවන් උදාහරණයක් නුගේගොඩ අපි සාකච්ඡාව ආරම්භ කරනවා මේ මාසේ 8 වෙනිදා දෙසැම්බර් 8 වෙනිදා ධාරා විද්‍යුතයෙන් ඒ දරුවන්ට ඊළඟ සතියේ දෙසැම්බර් 15 වෙනිදා චුම්බක ක්ෂේත්‍ර එකම දෙසැම්බර් 22 වෙනිදා පදාර්ථය විකිරණය කොටස් පන්තිය තුල සාකච්ඡාවට ගැනෙනවා ඔන්ලයින් ද දෙනවා මේකට වෙනම නිබන්ධන තියෙනවා ඒකම ගම්පහ පන්තියේ දෙසැම්බර් 9 වෙනි සිකුරාදා සිකුරාදායි මුලින්ම පන්තිය කෙරෙන්නේ හරි මම එදාට පේපර් ක්ලාස් එකේ ඩිස්කෂන් එක වෙනම රෙකෝඩින් කරලා ඇස් කරලා තියෙනවා පන්තියට ළමයින්ටත් දාලා දෙනවා හරි දෙසැම්බර් 9 වෙනිදා ඉලෙක්ට්‍රොනික විද්‍යාව දෙසැම්බර් 14 වෙනිදා පදාර්ථ යාන්ත්‍රික ගුණ සහ දෙසැම්බර් 21 වෙනිදා ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර විදිහටයි පාඩම් ටික ගම්පහ දරුවන්න කරන්නේ. එතකොට භෞතිකව කරන පාඩම් තුනත් එක්ක ඔන්ලයින් යනවා. නුගේගොඩ පන්ති තුන. ඒතර ඒ වෙලාවට සම්බන්ධ වෙන්න බැරුණත් ඔයගලන්ට වෙන වෙලාවක් යොදාගෙන ඒක බල් ඉවර කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේක වැදගත්කම මම දිගටම කිව්වා මේ මොහොතේ ඔයගොල්ලෝ අවසන් එක ස්ථාවර කර ගැනීම වැදගත් විභාගය කල් ගියාට පස්සේ ඒ තත්ත්වයට මුහුණ දෙන්න. හරි. ඒ වගේම ගාල්ලේ දරුවන්ට ඉලෙක්ට්‍රොනික විද්‍යාව පදාර්ථ යාන්ත්‍රික ගුණ සහ ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර කියන පාඩම් තුන භෞතිකව කරනවා ඔන්ලයින් කරනවා ඒ දරුවන්ට මේ ධාරා විද්‍යුතයේ චුම්බක ක්ෂේත්‍ර හා පදාර්ථය විකිරණය කියන කොටස් ටික හරි ඒ ඔන්ලයින් කරන කොටස් ටික ඔයගලන් මේ ස්ක්‍රීන් එකක බලා ගන්න පුළුවන් හරි ඔය තමයි පන්ති යන විදිහත් දවස් ටිකත් දවස් 6කින් මේ ටික කවර් කරනවා ඒකට හේතුව මම ඔයගලන් කලින් කිව්වා ජනවාරි මාසේ මම පළවෙනි සද්දක පාවිච්චි කරනවා සියලුම පරීක්ෂණ සඳහා එක ප්‍රශ්නය බැගින් සාකච්ඡා කරන් යන්න. සියලු පරීක්ෂණ සඳහා එක ප්‍රශ්නය බැගින් සාකච්ඡා කරගෙන යන්න. හරි. මොකද ඒකත් ඕගලන්ට උගවාසියක්. හරි. ඔය විදිහට තමයි පුතේ වැට්ටික් කරන්නේ මේ ඉදිරි දවස් ටිකේ. හරි. ඔයගලන්ට දෙන්න අවශ්‍යලා තිබ පණ වීඩියෝක. හරි. ඔය කියන විදිහට පන්තිත් එක්ක සම්බන්ධලා වැඩ කරන්න මේ වෙලාවෙත් පන්තිත් එක්ක ඉන්න. හේතුව ඔතනින් අයින් වෙන්න යන්න එපා. හේතුව අයින් වුණාම වෙන්නේ වැඩ කරන ප්‍රමාණය අඩු වෙනවා මං කලින් තෝ කිව්වා ඉඳක් මං කියන ට්‍රැක් එකේ මේ වෙලාවේ යන්න හරි ට්‍රැක් ෆයින් එපා පේපර්ස් 12ක් කරගෙන සෑහෙන තැනක ඔයගොල්ලෝ ඉන්නවා ඒ හින්දා මේ කියන විදිහට වැට්ටික් කරගෙන යන්න හරි මම ඔන්න ඔය පණ වීඩියෝ තමයි මට දෙන්න අවශ්‍ය උනේ හරි පන්ති වලට මේ සතිය ඉඳන් සම්බන්ධ වෙලා වැට්ටික් කරගන්න හරි ආයි බලන්න